আরে আই বন্ধু, এপথে সিলদ না মা හතශේණී විද්‍යාපන්ති අපි අද ටිකක් කාලය වෙනස් කරගෙන වෙනත් වෙලාවක් යොදාගත්තා අදට පමණක්. එතකොට සමහර දරුවන් සම්බන්ධයෙන් මේ ගැටලුවක් ඇති මේ වෙලාවට මේ දරුවන්ට රෙකෝඩ් එක වීඩියෝ එක බලන්න අවස්ථාව ලබා දෙනවා. හරි, එහෙනම් දේපති අපි පටන් ගමු අපේ පාඩම. අපි කතා කරේ ගිය සතියේ 6 වෙනි පාඩම හතශේණී සත්ව විදත්තය කියන පාඩම. එතකොට මේ පාඩමේ අපි ඉගෙන ගන්නේ සතුන් ගැනනේ. සතුන් ගැන තමයි ඉගෙන ගන්නේ. 7 වසරදී අපි ඉගෙන ගන්නවා සතුන් වර්ගීකරණය කිරීම ගැන යම් යම් තොරතුරු ටිකක්. එතකොට 8 වසරදී අපි මීට වඩා පාඩම තවදුරටත් එහාට ගිහින් ඉගෙන ගන්නවා සතුන් වර්ගීකරණය කරන කාණ්ඩ ගැන, ඒව ගැන අපි ඉගෙන ගන්නවා. හොඳයි, එහෙනම් අපි ගිය සතියේ කලින් දවසේ කතා කරා සතුන් ගැන කතා කරා. සතුන්ගේ කොඳු වැට පෙලක් තියෙන සහ කොඳු වැට පෙලක් නැති කියන ඒ ලක්ෂණය අනුව අපි කියන ඒවට සතුන් වර්ගීකරණය කරගන්න යොදාගන්න ලක්ෂණයක් තමයි විද්‍යාඥයෝ සතුන් වර්ගීකරණය කරගෙන යද්දී විවිධ විද්‍යාඥයන් විවිධ විදිහට වර්ගීකරණය කරන්න ගත්තා. එතකොට මේකේ විද්‍යාත්මක පදනමක් නැත්නම් අපි කියන විද්‍යාත්මක ලක්ෂණ අනුව වර්ගීකරණයක් අවශ්‍ය වුණා. දැන් සමහර අය පාද ඇති නැති කියන කණු වර්ගීකරණය කරා. සමහර අය ශරීරයේ ප්‍රමාණය, විශාලත්වය සහ කුඩා බව අනුව වර්ගීකරණය කරා. සමහර අය වර්ණය, පාට අනුව වර්ගීකරණය කරා. ඔය විදිහට වර්ගීකරණය කරන් ගියා. හැබැයි ඔය වර්ගීකරණය කරන් යද්දී සමහර වෙලාවට කිසිම විදිහට ගැලපෙන්නේ නැති සත්තුත් එකම කාණ්ඩයට වැටුණා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අලියා කියන සතා වැටෙන කාණ්ඩයටම සමහර ඒ වර්ණය අනුව වර්ගීකරණය කරොත් තව කෘමි සතෙක් වැටෙන්න පුළුවන්. එතකොට අලියයි කෘමි සතයිගේ කියන විශාල විවිධත්වයක් තියෙන වෙනස්කම් ගොඩක් තියෙනවා. ඒ නිසා ලෝකේ අවශ්‍ය වුණා විද්‍යාත්මක වර්ගීකරණය කරා. එතකොට විද්‍යාත්මක වර්ගීකරණයක් කියලා කියන්නේ සතුන්ගේ බාහිර හා අභ්‍යන්තරය, කියන්නේ සතුන්ගේ ශරීරයේ බාහිරින් පේන ලක්ෂණයි ශරීරයේ ඇතුළේ තියෙන ලක්ෂණයි දෙකම අනුව සතුන් වර්ගීකරණය කරන්න අවශ්‍ය වුණා. ඒ නිසා තමයි විද්‍යාත්මක වර්ගීකරණයක් ලෝකේ හඳුන්වලා දුන්නා. ඒ යටතේ ප්‍රධාන වශයෙන්ම සත්ව රාජධානි නැත්නම් අපි කියනවා කිංඩම් ඇනිමාලියා කියලා කියනවා. සතුන් අයිති වෙන රාජධානි අපි කියන්නේ රාජධානියක් කියලා. ප්‍රධාන රාජධානි අපි දෙකක් ඉගෙන ගන්නවා. එකක් තමයි ශාක රාජධානි, අනිත් එක තමයි සතුන් සත්ව රාජධානි. අපි කියනවා කිංඩම් ඇනිමාලියා කියලා කියනවා සතුන්ට, සත්ව රාජධානියට කිංඩම් ප්ලාන්ටේ කියලා කියනවා ශාක රාජධානියට. දැන් ඔයාලා ශාක ගැන 7 වසරදී යම් යම් දේවල් ටිකක් ඉගෙන ගත්තා. සතුන් ගැනත් අපි ඉගෙන ගන්න. එතකොට මේ කිංඩම් ඇනිමාලියා කියන රාජධානියේ වංශ තියෙනවා, වංශ දෙකක් තියෙනවා. රාජධානියක් තියෙනවා සත්ව රාජධානිය, ඒ රාජධානිය වංශ දෙකක් තියෙනවා. ඒ වංශ දෙක තමයි ප්‍රධාන වශයෙන් අපි කියනවා. එකක් තමයි කොඳු වැට පෙලක් තියෙන වර්ටිබ්‍රේට්ස්. කොඳු වැට පෙලක් නැති අයට අපි කියනවා ඉන්වර්ටිබ්‍රේට්ස් කියලා. එතකොට සමහර සතුන්ගේ කොඳු වැට පෙලක් කොන්දේ ඇතුළත පිටලා තියෙනවා, සුසුම්නාව ගමන් කරන පාර්ශ්ව නැත්නම් අපි කියනවා මේ පාර්ශ්ව සම්බන්ධ වෙච්ච අපි කියනවා කෂේරු, කෂේරුවේ කෂේරුකා පිටලා තියෙනවා. මයික් එක අවශ්‍ය වෙලාවට විතරක් යන්න ගන්න. එතකොට මේ හරහා ගමන් කරනවා සුසුම්නාව. එතකොට මේ විදියට පිටින සත්තුන්ට අපි කියනවා පෘෂ්ඨවංශී, පෘෂ්ඨවංශීන් කියලා කියනවා. එතකොට කොඳු වැට පෙලක් නැති අයට අපි කියනවා අපෘෂ්ඨවංශීන් කියලා. ඒ විදිහට අපිට පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් වර්ටිබ්‍රේට් සහ ඉන්වර්ටිබ්‍රේට්ස් කියලා සතුන් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. අපි ගිය සතියේ කතා කරේ ගැන. එතකොට සතුන්ගේ පුළුල් විවිධත්වයක් තියෙනවා. ශරීරයේ වර්ණය, හැඩය, ප්‍රමාණය මේ හැම එකක් අනුවම සතුන් විවිධාකාරයි. ඒ නිසා අපි නැත්තම් මිනිසා අයිති වෙන්නේ මේ සත්ව රාජධානියටමයි. කිංඩම් ඇනිමාලියා කියන එකේ අපි අයිති වෙන්නේ ශීරපා ඉන්නේ ශීරපායින් ගණයට. එතකොට
ශීරපායන් කියලා කියන්නේ කිරිබී වැඩන සතුන් මිනිසා අයිති වෙන්නේ කිරිබී වැඩන සතෙක් විදියටනේ. එතකොට අපි කිව්වා මුහුදේ ඉන්න තල් මසා සහ ඩොල්ෆින් අයිති වෙන්නේ ශීරපායන් ගණයට. ඒ වගේම තමයි වවුලා පක්ෂියෙක් නෙවෙයි අත් ශීරපායේ. එතකොට අපි අයිති වෙන්නේ කිරිබී වැඩන සත්තු ගණයට. හරි. ඊට පස්සේ පරිසරයේ ඉන්න විවිධ සත්තු ගැන අපි කතා කරානේ. ඒ සතුන් අපිට නම් කරන්න පුළුවන් පෘෂ්ඨවංශීන්ද අපෘෂ්ඨවංශීන්ද කියලා. ඒ අනුව අපි පැහැදිලි කරගත්තා. හොඳු වැඩ පෙළක් තියෙන අයට අපි කියනවා පෘෂ්ඨවංශීන් කියලා. හොඳු වැඩ පෙළක් නැති අයට අපි කියනවා අපෘෂ්ඨවංශීන් කියලා. හරි. ඔන්න ඔය ගැන තමයි අපි කතා කරේ. ඊට පස්සේ අපි කතා කරා පෘෂ්ඨවංශීන් කියන කාණ්ඩය කොටස් පහකට බෙදන්න පුළුවන්. මොනවද ඒ කාණ්ඩ පහ? මත්සයින්, ඔබේ ජීවීන්, උරගයින්, පක්ෂීන්, චීරපයි. ඔව්දේ. එතකොට පෘෂ්ඨවංශීන් නැත්තම් පොදු වැඩ පෙළක් තියෙන සතුන් අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන කාණ්ඩ පහකට. මේක ඔයාලා දැන් මේ 7 වසර ඉගෙන ගන්න දැනුම 8 වසර පාඩමටත් වැදගත් වෙනවා. 8 වසර විද්‍යාව පාඩමේ ඔයාලා මේ කාරණා ටික මීට වඩා එහාට ගිහින් ඉගෙන ගන්නවා. එතෙන්දිත් ඔයාලට පෘෂ්ඨවංශීන් බෙදෙන කාණ්ඩ පහ සහ අපෘෂ්ඨවංශීන් බෙදෙන කාණ්ඩ හතරක් ගැන ඉගෙන ගන්නවා. දැන් මෙතන අපි කතා කරනවා පෘෂ්ඨවංශීන් බෙදෙන කාණ්ඩ පහ. ඒ කියන්නේ කොඳු වැට පෙළක් තියෙන සත්තු විද්‍යාඥයෝ හොයාගෙන ගියා. කොඳු වැට පෙළක් තියෙන සත්තු කවුද කියලා. ඒ සත්තු හොයාගෙන ගිහිල්ලා ඒ සත්තු විවිධ ලක්ෂණ අනුව තව කොටස් පහකට බෙදුවා. මේ විද්‍යාඥයෝ මොකද කරේ? කොඳු වැට පෙළක් තියෙන සහ නැති විදියට කොටස් දෙකකට බෙදුවා. ඔය කොඳු වැට පෙළක් තියෙන අයත් හඳුනා ගැනීමේ පහසුව සඳහා තව කොටස් පහකට බෙදුවා. ඒතර බෙදපු කොටස් පහ තමයි මස්සෙයින් අපි කියන ෆිස් කේස් කියලා. අර උභය ජීවීන් කියලා කියන්නේ ඔය දියේ ගොඩ දෙකම ජීවත් වෙන අය, ගෙම්බා, මැඩියා, සලමන්දරා වගේ අය අපි කියන උභය ජීවීන් එම්පිබියා කියලා කියනවා. අර උරගයින් කියලා කියන්නේ ගොඩ බිම ජීවත් වෙන හොඳටම අනුවර්තනෙ වෙච්ච වියලි කොරල සහිත සමක් තියෙන සර්පයෝ අවුදේ. එතකොට රෙප්ටිලියා කියලා අපි කියනවා. උරගයින්ට රෙප්ටිලියා කියලා කියනවා. එතකොට මස්සෙයින් ෆිස්කේස්, උභය ජීවීන් එම්පිබියා, උරගයින් රෙප්ටිලියා, ඊළඟට පක්ෂීන්ට අපි කියනවා කොහොමද? ආවෙස්. ඔව් ආවෙස් කියලා කියනවා. ඊළඟට ශීරපායින්ට අපි කියනවා මැමෙලියා. මැමෙලියා කියලා කියනවා. හොඳයි. එතකොට ওই විදිහට අපිට නම් කරන්න පුළුවන් කාණ්ඩ පහකට. අපි මේ සටහන ගිය සතිය ලියාගත්තද? කලින් දවසේ. ඔව්. ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් පෘෂ්ඨවංශීන් කාණ්ඩ පහයි අපි ඉගෙන ගත්තා. මස්සෙයින්, උභය ජීවීන්, උරගයින් අපක්ෂීන් චා ශීරපයින් කියලා. ඊට පස්සේ අපි මේ එක එක් කාණ්ඩවල ලක්ෂණ ගැන ඉගෙන ගන්නවා 8 වසරේදී. 7 වසරේ පාඩමේදී යම් කිසි දැනුමක් සරලව ඉගෙන ගන්න. ඒතර මස්සෙයින් කියලා කියන්නේ මාළුවෝ. මාළුවෝ කියන ජීවීන් වල දැකලා තියෙනවා. තමයි ගෙදර ඇති කරන ඇති පරිසරයේ ජලාශ වල දැකලා තියෙනවා. ඒතර මාළුවෝ කියලා කියන්නේ ජලයේ ජීවත් වෙන අනුවර්තනෙ වෙච්ච ජීවීන් කොට්ටාශයක්. ඒතර මාළුවෝ ජලයේ ජීවත් වෙද්දී අපිට වගේ පෙනහළු පිටින් නැහැ ඒගොල්ලන්ට පෙනහැලි. මොකද අපි ගොඩබිම ජීවත් වෙන නිසා අපිට හුස්ම ගන්න වෙන නැත්නම් ඔක්සිජන් ලබා ගන්න වෙන්නේ වාතයෙන්, වායු ගෝලයෙන්. හැබැයි මාළුව ජීවත් වෙන්නේ ගොඩබිම නෙවෙයි ජලයේනේ. ගොඩබිමට ගෙන આવොත් ඒගොල්ලෝ විනාඩියක් දෙකක් ජීවත් වෙයි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතය අවසන් වෙලා යනවා. හේතුව තමයි ගොඩබිම ජීවත් වෙන්න නම් එයා ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ලබා ගන්න. හැබැයි වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ලබා ගන්න ඒගොල්ලන්ට පෙනහැලි නැහැ. ඒ නිසා ගොඩබිමට ගෙනාවට පස්සේ ගොඩබිමට දැම්මට පස්සේ ගොඩබිම ජීවත් වෙන උත්සාහ කරොත් මාළුවෙක් එයාට වැඩි වෙලාවක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ නේ. ඒ නිසා ජලය තුල තමයි ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. ජලයේ ජීවත් වෙන්න පුළුවන් අනුවර්තනෙ වෙලා තියෙන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තියෙන විශේෂ ව්‍යුහයක් ජලයේ දිය වෙච්ච ඔක්සිජන් ලබා ගන්න. මොකක්ද ඒ ව්‍යුහය? ජලක්ලෝම සාමාන්‍ය විහාරය කියනවා. කොහොමද කියන්නේ? අරමල් කියලා කියනවනේ. අපි සාමාන්‍ය මේ ගෙදර දොරේ සාමාන්‍ය මාළු ඇති කරන අය ඒගොල්ලෝ කතා කරද්දී කියන්නේ කරමල් කියලානේ. හැබැයි අපි විද්‍යාවේදී කියන්නේ ජලක්ලෝම කියලා. ඒක ජලක්ලෝම වලින් කරන්නේ ජලයේ දිය වෙච්ච ඔක්සිජන් ලබා ගන්නවා. ඒ ලබාගෙන යා මොකද කරන්නේ? එයාට ශක්තිය නිපදවන්න අවශ්‍ය ඔක්සිජන් ශරීරයට ලබා ගැනීම සිද්ධ කරනවා. හැබැයි අපි ජලයට වැටෙනු මොකද වෙන්නේ? දැන් ඔය ලංකාවේ ගොඩක් දුරට මේ කාලේ ගොඩක්ම අනතුරු සිද්ධ වුණා. ජලයේ ගිලිලා නේ ගොඩක් අය නාන්න ගිහිල්ලා ජලයේ ගිලිලා මිය ගියපු කවත් ගොඩක් අහන ලැබුණා. මොකද මිනිසා කියලා කියන්නේ ජලයේ ජීවත් වෙන අනුවර්තන වෙච්ච කෙනෙක් නෙවෙයි.
මිනිසා කියලා කියන්නේ ගොඩබිම ජීවත් වෙන අනුවර්තන වෙච්ච ජීවියෙක්. දැන් අපිට ජලයට ගියාට පස්සේ ජලයේදී වෙච්ච ඔක්සිජන් අපිට ලබා ගන්න බෑ. හේතුව තමයි අපේ තියෙන පෙනහැලි. පෙනහැලි කියලා කියන්නේ වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ලබා ගන්න තියෙන ව්‍යුහයක්. දැන් අපි ජලයට ගියාට පස්සේ එක්කෝ අපි ජලයෙන් උඩ අපේ සසන අපි නාසය මුඛය නැත්නම් මේ නාසය තියාගන්න අවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් අපිට අපි කියන වතුර පෙවුනොත් අපිට මිය යන්න පුළුවන් නේ. අපේ ජීවිතය හානි වෙන්න පුළුවන්. හේතුව අපේ පෙනහැලි වලට ජලය ඇතුළු වුණොත් මොකද්ද වෙන්නේ? අපිට ශ්වසනය කරන්න බැරි වෙලා යනවා. ඒ කියන්නේ ඔක්සිජන් ලබා ගන්න බැරි වෙලා යනවා. එහෙනම් අපි ජලය තුළ ජීවත් වෙනවා නැත්නම් ජලය තුළ අපිට මොනවා හරි ක්‍රියාවක් මොනවා හරි පරීක්ෂණයක් හරි මොනවා හරි දෙයකට අපිට යන්න අවශ්‍ය නම් ජලය තුළට අපි කිමි දෙනවා නේ. ඒකට කිමිදුම් කරුව කියලා ඉන්නේ ඒගොල්ලෝ මොකද කරන්නේ? වෙනම බාහිර ඔක්සිජන් ටැංකියක් අරන් යනවා. ඒකට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ඔක්සිජන් ටැංකිය අරන් ගිහලා ඒකෙන් බටයක් දාලා මාක්ස් එකක් වගේ පැලඳගෙන අර ටැංකියේ දෙන ඔක්සිජන් ටික අරගන්නවා නේ. දැන් ජලයේදී වෙච්ච ඔක්සිජන් අපිට ගන්න බෑ. අපිට ගන්න පුළුවන් එකම දේ තමයි වායු ගෝලයේදී වෙච්ච ඔක්සිජන් ලබා ගන්න එක. එහෙමත් ලබා ගන්න බැරි අවස්ථාවකදී අපි මොකද කරන්නේ? ඔක්සිජන් ටැංකියක් අරගෙන ගිහිල්ලා ඒක අපේ නාසයට සම්බන්ධ කරලා ඒ ඔක්සිජන් ලබාගෙන අපි කොහොම හරි ජලය තුළ කිමිදෙන අවස්ථාවක වගේ අවස්ථාවලදී ඒ විදියට අනුගමනය කරනවා. සමහරලාට ඔය රෝහල් වලත් හුස්ම ගන්න අමාරු ලෙඩුන්ට ඔක්සිජන් ලබා දෙනවා. ඒ කියන්නේ බාහිරින් ඔක්සිජන් ලබා දීම සිද්ධ කරනවා. එතකොට අපිට ජීවත් වෙන නම් අනිවාර්යයෙන්ම ඔක්සිජන් අවශ්‍ය වෙනවා. අපිට විතරක් නෙවෙයි මාළුවන්ටත් අවශ්‍ය වෙනවා. මාළුව කරන්නේ ජලයේදී වෙච්ච ඔක්සිජන් ලබා ගන්නවා ජලක් ලෝම වලින්. හරි. එතකොට ඊළඟට උභය ජීවීන් ගැන අපි කතා කරා. උභය ජීවීන් කියලා කියන්නේ උභය කියලා කියන්නේ අපි කිව්වා උභය කියන එකේ අදහස තමයි දුවේ පුතේ දෙකක් කියන අදහසනේ. උභය කියලා කියන්නේ දෙකක් වගේ අදහසක් තියෙන්නේ. එතකොට උභය ජීවීන් කියලා කියන්නේ ඒගොල්ලෝ ගොඩබිමත් ජලයේ දෙකේම ජීවත් වෙන අනුවර්තන වෙලා තියෙන හොඳින්ම. අපර ගෙම්ම වගේ සත්වල් දැකලා තියෙනවා ජලයේ ජීවත් වෙනවා ගොඩබිමත් ජීවත් වෙනවා. මැඩියා, සලමන්දරා, පණු ගෙම්බා ඔය වගේ සත්තු ජලයේ සහ ගොඩබිම දෙකේම ජීවත් වෙන අනුවර්තන වෙලා තියෙනවා. ගෙම්බෝ ජලය තුළ තමයි විත්තරනේ. අපි දැකලා තියෙනවා ඔය ජලය තුළ තියෙනවා අර පෙන ගොඩක් වගේ දකින්න පුළුවන් වෙනවා ගෙම්බෝ ගෙම්බා කියන සතා තමන්ගේ බීජ විත්තර දාන්නේ පෙන වගේ ගොඩක් වගේ තියෙනවා ඒක තමයි විත්තර දාන්නේ. ඒ විත්තර වලින් හැදෙනවා ජීවී. කවුද හැදෙන්නේ? අපි කොහොමද කියන්නේ යාට? ඉස්කෙඩිය. ඔව් ඉස්කෙඩිය හැදෙනවා නේ. ඔය සමහර පොඩි කාලේම මාළු කියලා රැවටිලා තියෙන සමහර ඇති කරනවා ගෙනල්ලා නේ. ඔව් අර පොඩි මාළු කියලා ඉතාගෙන ගෙනල්ලා ඇති කරනවා. ටික දවසකින් යනකොට ගෙම්බෙක් හැදෙන්නේ. එතකොට ගෙම්බාගේ ජීවන චක්‍රයක් තියෙනවා. අපි කියනවා ඒකට ජීවන චක්‍රයක් කියලා. ජීවන චක්‍රයේ තියෙන අවස්ථා කීපයක්. එතකොට ගෙම්බා කියන සතාගේ ජීවන චක්‍රයේ මුල් අවදි කීපය ගත වෙන්නේ ජලයේ. ඉස්කෙඩිය කියලා කියන්නේ මාළු වගේම ජලයේ ජීවත් වෙන ජීවියෙක්. යාට වලිගයක් තියෙනවා. ටිකක් හිසක් වගේ තියෙන ලොකුවට මාළු වගේ මේක තර හඳුන ගන්න පුළුවන්. ටිකක් විශාල හිසක් තියෙනවා යාට. විශාල හිසක් තියෙනවා, කුඩා වලිගයක් තියෙනවා. එතකොට එයා ටික දවසක් යද්දී මොකද වෙන්නේ? පාද එනවා යාටනේ. පාද ඇවිල්ලා අර වලිගය වගේ දෙන කොටස ටිකක් හැලිලා යන අවස්ථාව අපි කියන සුහුඹුල් ගෙම්බෙක් හැදෙනවා. ඒ ගෙම්බඩි ඊට පස්සේ එයාට ජලයෙන් ගොඩබිමට ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. එනං උභය ජීවීන් කියලා කියන්නේ ගොඩබිමත් ජලයේ දෙකේම ජීවත් වෙන ජීවීන්ට අපි කියන උභය ජීවීන් කියලා. උභය කියලා කියන්නේ දෙකක් කියන අදහස. එතකොට සමහරවිට ඔය හාමුදුරුව ගැන කියන කියද්දී යන්නේ උභය විහාරවාසී කියලා කියනවා අලහලා ඇති. උභය කියලා කියන්නේ විහාරස්ථාන දෙකක ඉන්නවා කියන අදහස නැත්නම් විහාරස්ථාන දෙකක අයිතිය තියෙනවා කියන අදහස. ඒ වගේ එතකොට උභය කියලා කියන්නේ දෙකක් කියන අදහස. උභය ජීවීන් කියලා කියන්නේ ජලයේ ගොඩබිමත් දෙකේම ජීවත් වෙන අනුවර්තනය වෙච්ච ජීවීන්. හරි. එතන උරගයින් කියලා කියන වාලට උදාහරණ ලියා ගන්න පුළුවන්. මම මේ ලක්ෂණ ගැන වාලට දෙන්නේ නැහැ. මොකද අපි 8 වසරේදී මේවා ගැන ගොඩාක් ඉගෙන ගන්නවා. 7 වසරේ වාලට මේ කරුණු මතක තියා ගන්න. වාගලෙන් ලොකුවටම මේ ගැන විස්තර ප්‍රශ්න වලට ඇවිත්නේ නැහැ. ඒ නිසා මේ ගැන ඉගෙන ගනිද්දී වාල යම් යම් කරුණු වැදගත් වෙනවා. ඒවා මතක තියා ගන්න. එතන උරගයින් කියලා කියන්නේ අපි කිව්වා උරගයින් කියලා කියන්නේ ගොඩබිම ජීවත් වෙන්න හොඳටම අනුවර්තන වෙච්ච ජීවීන්. එහෙම කියන්නේ හේතුව තමයි ගොඩබිම ජීවත් වෙනවා නම් ගොඩබිම පරිසරයට අනුවර්තන, ඒ කියන්නේ හැඩගැහෙන්න ඕන. හැඩගැහෙන්න නම් මේ ජීවීන්ගේ තියෙන විශේෂත්වය තමයි වියලි කොරල සහිත සමක් තියෙනවා. ඔය මේ උරගයින් කියන කාණ්ඩේට වියලි කොරල සහිත සමක් තියෙන උදාහරණයක් විදියට
kabar ya ane kabar goya talo goya wagi satu dia beluot, egolanda parisare kabar ya wagi satu nge, tada really samak tiyano korla saitha ganakam samak tiyano, hebei yoi gemba wagi satu nge wagi samak ne ane, kesbewa, katussa, naya, silu sarapein kene urange, oh ida basse kabar ya talo goya kimula, me wagi satu aiti wenne. Urage in kena kande dahan liagan pulang walde liagat ne taruinona kesbewa katussa naya silu sarpeing aiti wenit urage in kena kande kada pakshin kila gatto tapi dano pakshin kila kianne godabima parisare wayu gole tapi me api jiwatana godabima da wada api da ihalin tiana wayu gole tuda seri saramin pia sarakaramin jiwatana anuwartane wecha jiwin kottasya අපි විද්‍යාවේ ඉගෙන ගන්න දික් කරන මේගොල්ලන්ගේ పూర్ව ගාත්‍රා පියාපත් බවට පත් වෙලා තියෙනවා කියලා. දැන් ඔයාලා අහලා තියෙනවා පරිණාමය කියලා එකක් අහලා තියෙනවා නේ. පරිණාමවාදී පියා කවුද? අහලා තියද? පරිණාමය කියන කාරණේ ලෝකෙට හඳුන්වලා දුන්න විද්‍යාඥෙක්. අපි යාට කියනවා පරිණාමවාදී පියා කියලා. ඒතරොයි පියා කියන අදහසින් කියනවනේ භෞතික විද්‍යාවේ පියා, ජාතියේ පියා විවිධ නම් වලින් කියනවනේ. ඒකෝට අපි කියනවා පරිණාමවාදී පියා කියලා කියන්නේ චාල්ස් ඩාවින් කියන විද්‍යාඥයා. ඔයාලා ඉගෙන ගන්න ඔය පුස්තකාලේ ඔයාලගේ පොත්පත් වගේ දේවල් ඇති ඒවා පරිහරණය කරන පුළුවන් අන්තර්ජාලයෙන් වල තොරතුරු හොයාගන්න පුළුවන් පරිණාමය කියලා කියන්නේ මේ පුතේ අපි කියනවා මිනිසා පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ ඔය වඳුරන්ගෙන් වගේ එහෙම කතා තියෙනවනේ කියන්නේ ඒ වගේ ආදි මානවයා පරිණාම වෙලා තියෙන්නේ වඳුරා නැත්තම් ගෝරිල්ලා වගේ සත්තුන්ගෙන් ලක්ෂණ අනුව පැවතගෙන ඇවිල්ලා තියෙනවා කියලා කියනෝනේ. ඒකට ඒ අනුව කියනවා පරිණාමවාදීදී කියන්නේ මුලින්ම ලෝකේ ජීවය ඇති වෙලා තියෙන්නේ මොහොතේ. මොහොතේ තමයි ජීවය ඇති වෙලා තියෙන්නේ ජීවින්. දැන් ලොකු ප්‍රශ්නයක්නේ. ඔය ජීවින් කොහොමද මුලින්ම නිර්මාණය වෙලා තියෙන්නේ කියන්නේ ලෝකේ ලොකුම තියෙන ගැටලුවනේ. විද්‍යාඥයෝ අතර විවිධ මතවාද තියෙනවා. ඔය මතවාද අතරින් මතවාද හතරක් තියෙනවා. මේ අමතර කරුණක් ඔයාලට කියලා දෙන්නේ. එතකොට විවිධ ආගම්වල විශ්වාස කරනවා අදහනවා දෙවියන් වහන්සේ විසින් ජීවේ මැව්වා කියලා නේ එහෙම අදහසකුත් තියෙනවා. එතකොට ඊට පස්සේ තියෙනවා ඒකට අපි කියනවා මැවුම් වාදය කියලා. එතකොට ජීවීන් අපි මේ ඉගෙන ගන්න පාඩමට වැදගත් කරුණක් තමයි සත්තු නැත්තම් ජීවීන් කොහොමද ලෝකේ නිර්මාණය වුනේ කියලා නේ. එතකොට ජීවීන් ඇත්තටම කොහොමද ලෝකේ නිර්මාණය වෙන්නේ නැත්තේ මුල්ම ජීවියා කොහොමද නිර්මාණය වෙන්නේ නැත්තේ. එතකොට ඒ අතර මේ ප්‍රධාන මතවාද හතරක් තියෙන එකක් තමයි මැවුම් වාදය. ਸਰව බලධාරී දෙවියන් වහන්සේ විසින් ජීවේ මැව්ව කියන අදහසක් තියෙනවා. ඊට පස්සේ තව විද්‍යාඥ පිරිසක් මතපල කරනවා ජීවේ පිටසක් වලින් ආවා කියලා. ඒ කියන්නේ වෙනත් ග්‍රහ ලෝකයකින් අපේ පෘථුවියට ජීවින් ඇවිල්ලා ඔන්න ඊට පස්සේ ජීවත් වෙන පටන් ගත්ත කියලා කියනවා. ලංකාවෙත් ඉන්නවා මේ වගේ අදහසක් දරන විද්‍යාඥයෙක් ප්‍රසිද්ධ වාල්ට ගැන අතරතුර හොයන්න පුළුවන්. ඊට පස්සේ තව අදහසක් තියෙනවා ජීවේ ඉබේම හටගත්ත කියලා. ඒ කියන්නේ ඉබේම හටගත්ත කියලා කියන්නේ උඩ මේ ආදි කාලේ විද්‍යාඥයෝ මෙන්න මේ වගේ අදහස් අපි විද්‍යාඥයෝ කියලා කියන්නේ යම් කිසි පිරිසක් අතර මතයක් තිබුණා. ඔය පරණ අපි කියන්නේ රෙදි කැබලිනේ ගොඩාක් පරණ වෙච්ච රෙදි කැබලි දාලා තිබුණොත් කොහේ හරි තැනක ඒ වයින් සත්තු නිර්මාණය වෙනවා කියලා අදහසක් තිබුණ විද්‍යාඥයෝ අතර. ඒ කියන්නේ අදර්ණාගේ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ පරණ රෙදි කැබලි වලින් ඔය මීය වගේ සත්තු නිර්මාණය වෙනවා කියලා අදහසක් තිබුණා. ඊට පස්සේ ඔය අදහස පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න බැරි වුණා. හේතුව තමයි අල දන්නවා අපි හිතමු ආහාර ටිකක් බෝතලයකට දාලා බෝතලේ සීල් කරලා වහලා තියෙනවා. ඔය බෝතලේ සත්තු හැදෙන්න පුළුවන්ද? මට කියන්න. ආහාර නරක් වුණාට පස්සේ ඔගේ සත්තු හැදෙන්න පුළුවන්ද? ඔව්. අපි දවස් 17 එකක් කියලානේ අර මාළු ටින් කරලා තියෙන්නේ. ඒ වගේ ටින් එකක ඔව් අපි තමු අවුරුදු 10ක් විතර ওই ටින් එක තියනවා. ওই ටින් එක ඇතුලේ සත්තු හැදෙන්න පුළුවන්ද? ඔව්. පිටින් සත්තු ආවි නැත්තම් ඇතුලේ හිටියේ නැත්තම් හැදෙන්න පුළුවන්ද බැරිද? හැදෙන්න බෑනේ. අපි දන්නවා ওই සමහර කෑම නරක් වෙද්දී මොකද වෙන්නේ? කෘමි සත්තු ඇවිල්ලා එයි බිත්තර දානවා. බිත්තර දැම්මට පස්සේ තමයි පණුව හටගන්නේ නේ. ඔබට ඒ කියන්නේ පිටින් කවුරු හරි සතෙක් ඇවිල්ලා බිත්තර දාන්න ඕනේ නැත්නම් ආහාර සීල් කරද්දී ඒක ඇතුලේ අර බිත්තර තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් එහෙම සත්තු හැදෙන්න විදියක් නැහැ. ඒ නිසා වෙස්සයන් සිද්ද ජනනවාදී කියන එක තමයි ඒක
විද්‍යාව විදි කියන්නේ ස්වයංසිද්ධ ජනනවාදය කියලා. ඒක ප්‍රතික්ෂේප වුණා. ඒ කියන්නේ ඉබේම සත්තු හැදෙන්න බෑ. ඔය අපි කියන ඕපපාතිකව බිහි වෙනවා කියලා කියන්නේ නේ. ඔව්. ඕපපාතිකය කියලා කියන්නේ අපි ඔය ඉගෙන ගන්නේ මව හෝ පියා නැතුව ඉබේම සත්තු පහළ වෙනවා. දෙවියෝ වගේ පහළ වෙන කියලා කියන ඕපපාතිකවනේ නේ. එහෙම සත්තු පහළ වෙන්න පුළුවන් කියලා විද්‍යාවේ මතයක් ආවේ. ඒක ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ තව මතයක් තමයි පරිණාමවාදය. චාල්ස් ඩාවින් ඉදිරිපත් කරපු පරිණාමවාදය තමයි ලෝකේ වඩාත්ම විද්‍යාත්මක මතවාදයේ විදිහට පිළිගත්තේ. අදටත් විද්‍යාව තුළ පිළිගන්න මතවාදය තමයි පරිණාමවාදය. පරිණාමවාදිත කියන්නේ ජීවය ඇති වෙලා තියෙන්නේ මුහුදේ මුලින්ම. ප්‍රෝටීන ගොඩක් විදිහට ඇති වෙච්ච ජීවය මුහුද තුළ සුත්‍ර ජීවියෙක් විදිහට වර්ධනය වෙලා ඊට පස්සේ ඒක ටිකක් විශාල වෙලා මුහුද මුලින්ම ජීවය හටගෙන සත්තු නිර්මාණය වෙලා ඊට පස්සේ ගොඩබිමට ඇවිල්ලා තියෙනවා. ගොඩබිම ඇති වෙන සත්තු ටිකෙන් ටික ගොඩබිම ජීවත් වෙන්න හැඩ ගැහිලා තියෙනවා. ඒ හැඩ ගැහිලා මොකද්ද වෙලා තියෙන්නේ අවසානයේ? විවිධ සත්තුන්ගේ ශරීර අවයව විවිධ විදිහට වෙනස් වෙලා, රූපේ වෙනස් වෙලා අවසානයේ අද ඉන්න ජීවීන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔය පරිණාමය ගැන කියද්දි ඔය කැරපොත්ත වගේ සත්තු කවදාවත් වෙනස් වෙලා නැහැ. මොකද කැරපොත්ත කියන සතාට ඔයාලා දන්න ඕනම පරිසරයක හොඳින් ජීවත් වෙන්න පුළුවන් නේ. ඒ නිසා කැරපොත්ත වගේ සත්තු අපි කියනවා පරිණාමේ නොවුණු ජීවීන් කියලා. හැබැයි මිනිසා වගේ සත්තු නම් පරිණාම වෙලා තියෙනවා. Homo sapien, Homo habilis, Homo erectus, Neanderthal ඔය විදිහට විවිධ නම් වලින් හඳුන්වන මානවයෝ ඉන්නවා. ඒ මානවයා අද වෙනකොට Homo sapien sapien කියන මානවයෙ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පරිණාමේ වෙලා. ඔය ඩයිනෝසිරස් කියලා අලහරි ජීව විශේෂයක් ඉඳලා තියෙනවා. ඒ වගේ මැමත් කියන අලියෝ දැන්ට අවුරුදු මිලියන ගානකට කලින් මේ මිහිමත ජීවත් වෙලා තියෙනවා. ඩයිනෝසිරස් මැමත් වගේ ඒගොල්ලන්ගේ පොසිල වර්ග හොයාගෙන තියෙනවා. පොසිල කියන්නේ ඔය ශරීර කොටස්, පාද සලකුණු, ඒවා හොයාගෙන තියෙන විද්‍යාඥයෝ විසින්. ඒ කියන්නේ දැනට අවුරුදු මිලියන ගානකට කලින් මේ ලෝකේ ජීවත් වෙලා සම්පූර්ණයෙන්ම වඳ වෙලා ගියපු නැත්නම් මේ මිහිමතින් තුරන් වෙලා ගියපු ජීවීන් විශේෂ දෙකක් තමයි මැමත් කියලා අලියා. බලර අහල මේ බලලා ඇති Ice Age කියලා ෆිල්ම් එකක් නේ, චිත්‍රපටියක් බලලා ඇති. Ice Age කියන ෆිල්ම් එකේ චිත්‍රපටියේ මැමත් කියන අලියා විශේෂයක් තමයි අර ඒ මේ රූපේ ඉන්නේ නේ, දැකලා ඇති ඔයාලා. මැමත් කියන්නේ අන්න ඒ වගේ ජීවි විශේෂයක්, අලියේ මැමත් කියන අලියේ. ඒ වගේම ඩයිනෝසිරස් ඔය ෆිල්ම් චිත්‍රපටි ගොඩනගලා තියෙනවා. ඒගොල්ලෝ පරිණාමය වෙලා පරිණාමයේදී කියනවා ජීවත් වෙන්න බැරි නැත්නම් ජීවත් වෙන්න පුළුවන් විදිහට අනුවර්තනය වුනේ නැත්නම් ඒගොල්ලෝ ලෝකෙන් අයින් වෙලා යනවා. ඒක ඩයිනෝසිරස්ලා ගොඩක් වෙලාවට විද්‍යාඥයෝ පිළිගන්නේ විශාල ඔය උල්කා වර්ෂාවක් පොළොවට වැටිලා පෘථිවියට වැටිලා ওই ඩයිනෝසිරස් කියන ජීවීන් විනාශ වෙලා ගියා කියලා කියනවා. හරි. ඒක මම මේ පාඩමට අදාළ අමතර කරුණු කිහිපයක් ඔයාලට කිව්වේ. ජීවි නැත්තම් මේ සතුන් ගැන ඉතිහාසය ගැන කතා කරද්දී සතුන්ගේ ගොඩක් ওই වගේ තොරතුරු අපිට හොයා ගන්න පුළුවන්. එතකොට පක්ෂීන් කියලා කියන්නේ අපි දන්නවා වායුගොලේ ජීවත් වෙන්න හොඳටම අනුවර්තන වෙච්ච ජීවීන් කොටසක්. පියාඹන්න පුළුවන්, පියාපත් තියන, ඉතින් පිහාටු කියලා නේ. පිහාටු තියන ජීවි. එතකොට ඒගොල්ලෝ අතරින් සමහර අය ඉන්නවා පියාඹන්න බැරි අය නේ. දැන් ඔයාලට ප්‍රශ්න වලත් අහලා තියෙනවා පියාසර කිරීමට නොහැකි පක්ෂීන් කවුද උදාහරණ? ඔව්, පියාසර කරන්න බැරි අයත් ඉන්නවනේ. ඔව්, කිවි කියලා පක්ෂියෙක් ඉන්නවා පෙන්ගුයින්ලට. ඒගොල්ලන්ට පියාඹන්න බෑ, පියාසර කරන්න බෑ. ඒකට ගොඩක් පක්ෂීන්ට පියාසර කරන්න පුළුවන්. සමහර අයට පියාසර කිරීමේ බැරි වෙලා තියෙනවා. සමහර අයට ටිකක් මද වශයෙන් පියාසර කරන්න පුළුවන්. කුකුලා වගේ සත්තුන්ට පැස්බරාටත් පියාසර කරන්න අමාරුයි. මොකද ශරීරය ටිකක් බර වැඩි නේ. පැස්බරාටත් පියාසර කිරීමේ හැකියාව අඩුයි. එයාගේ ශරීරය ටිකක් බරින් වැඩි නිසා. හරි. එතකොට ඔය වගේ පරිසරයේ විවිධාකාර ජීවීන් ජීවත් වෙනවා. ඒගොල්ලන්ට විවිධාකාර විදියට ශරීරය හැඩ ගැහිලා තියෙනවා ජීවත් වෙන්න. ඒතර ශීරපායන් කියලා කියන අපි දන්නවා කුඩා කාලේ මවගේ ශීරය, මවගේ කිරි වලින් යැපෙන ජීවත් වෙන සත්තුන්ට අපි කියනවා ශීරපායන් කියලා. ඒතර ලේනා, වවුලා, ඩොල්ෆින්, මුවා, මිනිසා, තල්මසා ඔය වගේ ජීවීන් ඔක්කොම ඉති වෙන්නේ කිරිබී වැඩ නැත්තම් ශීරපායන් විදියට. හරි. එහෙනම්
ඔය වගේ අපිට ජීවීන් ගැන හඳුනා ගන්න පුළුවන් ඔයාලගෙන් අහුවොත් උදාහරණ ගොඩක් වෙලාට අහනවා ශීරපායින් පක්ෂීන්ට උරගෙයින්ට ඔය වගේ සත්තුන්ට උදාහරණ අහන්න පුළුවන් සත්තු ටිකක් දීලා ඔයාලගෙන් පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් වෙන් කරලා ලියන්න දෙන්න පුළුවන් සත්තු ගොඩක් දීලා ඔයාලගෙන් ඔයාලට දෙන්න පුළුවන් උරගෙයින් පක්ෂීන් ශීරපායින් ඊට පස්සේ මස්සෙයින් ළඟට උභය ජීවීන් වෙන් වශයෙන් වෙන් කර දක්වන්න කියලා දෙන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්න ඔයාලට එන්න පුළුවන් මේ පාඩමෙන් එනිසා මේ මේ එක් එක් සතුන් අයිති වෙන වර්ග නැත්නම් කාණ්ඩ ගැන ඔයාලට අදහසක් තියෙන්න ඕන හොඳයි ඊළඟට අපි කතා කරන්න යන්නේ ජීවීන් පරිසරයට දක්වන අනුවර්තන ගැන ඔව් ජීවීන් පරිසරයට දක්වන අනුවර්තන ගැන තමයි කතා කරන්න යන්නේ ඔව් අන්තිය 11 අයිතියට අවසන් වෙනවා හරි මාතෘකාව ලියා ගන්න ජීවීන් පරිසරයට දක්වන අනුවර්තන හරි දොර පරිසරයට දක්වන අනුවර්තන කියලා කියන්නේ ඒගොල්ලෝ මේ පරිසරයේ ජීවත් වෙන්න හැඩ ගැහිලා තියෙන විදිය මොනවද දක්වන අනුවර්තනනේ පොඩි ජීවීන් පරිසරයේ ජීවත් වෙන්න විවිධාකාර අනුවර්තන විවිධාකාර හැඩගැහීම් පෙන්නනවා ඒ අතරින් අපි උදාහරණයක් විතර ගත්තොත් අපි දන්නවා සමහර අයගේ පියාපත් පිහාටු තියනවා පිහාටු කියලා කියන පක්ෂීන්ට එතකොට ඒගොල්ලන්ට පියා බන්න පුළුවන් සමහර අයට පාද තියනවා පාද වලින් ගමන් කරන්න පුළුවන් සමහර අයට ජලයේ ජීවත් වෙන අයට කරමල් තියනවා වරල් තියනවා සමහර සතුන්ටනේ ඒගොල්ලන්ට එතකොට යලය තුළ ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර හැඩ ගැසීම් අනුවර්තනයන් සතුන් තුළ දකින්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් අපි ලියාගමු ජීවීන් පරිසරයට දක්වන අනුවර්තන. එයත් ලියා ගන්න. සතුන් විවිධ පරිසරවල ජීවත් වේ. සතුන් විවිධ පරිසරවල ජීවත්වේ සතුන් විවිධ පරිසරවල ජීවත්වේ හරි එයාට තේරියා ගන්න ජලය ජලය ගොඩබිම ගොඩබිම ප්‍රමාවක් වායුගෝලය මෙන්ම වෙනත් ජීවීන් මත හා වෙනත් ජීවීන් මත හා ජීවීන් තුලද වෙනත් ජීවීන් මත හා ජීවීන් තුලද සත්තු එසෙති වෙනත් ජීවීන් මත හා ජීවීන් තුලද සත්තු එසෙති. හරි. එබැවින් ජලයේ ජීවත් වන සතුන්ට අපි දන්නවා මත්ස්‍යයෝ. මාළුව තමයි ප්‍රධාන වශයෙන් ජලයේ ජීවත් වන සතු. ඊට අමතරව විවිධාකාර ජීවීන් ජලය තුළ ජීවත් වෙනවා. ගොඩබිම ජීවත් වන අයට අපිට උදාහරණ දෙතර ශීරපායි සත්තු ඉන්නවා, උරගෙයින් ඉන්නවා. ගොඩබිම ජීවත් වෙන අනුවර්තනලා තියෙනවා. ද වායුගෝලයේ ජීවත් වන සත්තු විතර අපිට ගන්න පුළුවන්. පක්ෂීන්නේ පක්ෂීන් වායුගෝලය තුල පියාසර කරමින් ජීවත් වෙනවා. නැත්නම් වෙනත් ජීවීන් මත හා වෙනත් ජීවීන් තුල ජීවත් වෙන අය ඉන්නවනේ. සත්තු විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් වෙනත් ජීවීන් මත. පරපෝෂිත ජීවීන් කියලා අපි කියනවනේ. එතකොට කිනිතුල්ල වගේ සත්තු වෙනත් ජීවීන් මත ජීවත් වෙලා ඒ ජීවීන්ගේ රුධිරය නැත්නම් අපි කූඩැල්ල වගේ සත්තුන රුධිරය පුරා විලා ජීවත් වෙනවනේ පරපෝෂිත ජීවීන් විදියට අර කිනිතුල්ලා වගේ සත්තුත් ඒ විදියට ජීවත් වෙනවා ඊට පස්සේ වෙනත් ජීවීන් තුල ජීවත් වෙන සත්තු විදියට අපිට ගන්න පුළුවන් ඔය අපේ ශරීරය තුල විවිධාකාර ජීවීන් පණු වර්ග ජීවත් වෙනවනේ ඔය සතුන් තුල ජීවත් වෙනවා පණු විශේෂ එතකොට ඊට අමතරව අපි කතා කරන සුද්ධ ජීව විශේෂත් ඉන්නවා දැන් අපි මේ විශාල ජීව විදියට ගත්තොත් විවිධ පණු විශේෂත් ශරීරයේ ජීවීන්ගේ ජීවිත මේ ශරීරය තුල ජීවත් වෙනවා.
එතකොට ජීවීන් මත ජීවත් වෙන සත්තු ඉන්නවා ජීවීන් තුල ජීවත් වෙන සත්තු ඉන්නවා විවිධාකාර පරිසරවල ජීවත් වෙන සත්තු ඉන්නවා හරි ඊට පස්සේ සුද්ධ ජීව විශේෂ ගත්තොත් අපි දන්නවා හිම මත ජීවත් වෙන්න පුළුවන් අය ඉන්නවා ගැඹුරු මුහුදු පතුලේ ජීවත් වෙන අය ඉන්නවා කාන්තාරවල ජීවත් වෙන අය ඉන්නෝනේ විවිධාකාර සත්තු ඉන්නවා හරි තව අපි මේ සත්තු විදිහට සුද්ධ ජීවිනුත් මෙතන අරගෙන තියෙනවා එතකොට අපිට කියන්න පුළුවන් ලියා ගන්න මේ හැරුණු විට හිම මත හිමවල ජීවත් වෙන සත්තු ඉන්න අපි දන්නවා කොරෝනා වෛරසය වගේ වෛරස් සමහර විද්‍යාඥයෝ කිව්වා හිම මත නැත්නම් මේ ග්ලැසියර් දිය වෙලා නිදහස් වෙච්ච වෛරසයක් කියලා ග්ලැසියර් කියලා කියන්නේ හිම අයිස් ග්ලැසියර් කියලා කියන්නේ කොටස් තුනක් ආකාර තුනක් නමුත් අපි පොදුවේ කිව්වොත් ග්ලැසියර් කියලා කියන දේ ඔයාලා දන්නවා හයවස්ස ඉගෙන ගත්තා මේ ලෝකේ අවුරුදු මිලියන ගණනක් තිස්සේ ජලය ඝන බවට පත් වෙච්ච අවස්ථාවක් තමයි ග්ලැසියර් කියලා කියන්නේ විශාල අයිස් කඳු විදියට පවතිනවා හිම කියලා කියන්නේ ඔය කාලෙකට සීතල කාලෙට පෘථිවිය මතට වැටෙනවා දෙසැම්බර් ජනවාරි කාලෙට හිම වැටෙනවා කියලා අපි කියනවා ඊට පස්සේ අයිස් කියලා කියන්නේ අපි දන්නවා අය අපේ ශීතකරණේ ඒවයි ගොඩම හදන්නේ අපි අයිස් නේ අයිස් ඒක අපි හදාගන්නේ ජලය ශීත කරලා හදනවා අයිස් හරි එහෙනම් මේ හැරෙන විට හිම මත කමාවක් ගැඹුරු මුහුදු පතුලේ සහ කාන්තාරවලද පවා ජීවත් වන සතුන් නැත කාන්තාරවලද පවා ජීවත් වන සතුන් නැත හරි මේගොල්ලන්ට මේ විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන ඒගොල්ලෝ විවිධාකාර හැඩ ගැසීම අනුවර්තනයන් දක්වන නිසා හරි ලියා ගන්න යටතේ ඔවුන්ටේම අහිතකර පරිසර තත්ත්ව යටතේ ඔවුන්ටේම අහිතකර පරිසර තත්ත්වයට තේපවා ජීවත් වීමට හැකියාව ලැබී ඇත්තේ එම සතුන්ට එම පරිසරයට හැඩ ගැසීමට ඇති හැකියාව නිසාය හරි. ඔර මේ සතුන් පරිසරයේ ජීවත් වෙන දක්වන හැඩ ගැසීම් වලට අපි කියන නමක් අනුවර්තන කියලා. ඔන්නේ නම් ඔයාලට 아무ත වචනයක් අලුත් වචනයක් ඉගෙන ගන්න පුළුවන් අනුවර්තන කියලා නේ අනුවර්තනය වෙලා කියලා කියනවා. මම ලියා ගන්න. සතුන් තම පරිසරයට සතුන් තම පරිසරයට දක්වන හැඩ ගැසීම් දක්වන හැඩ ගැසීම්
anuwarthana api kiyana nama anuwarthana kiyala kiyano anuwarthana lesa hadinwe anuwarthana lesa hadinwe hari kota api anuwarthana kiyala kiyanne satun me parisaraya thula jeevath wenna hadagehichcha aakara ekata api kiyanawa anuwarthana kiyala vida hadagasin tiyenawa hari kota me anuwarthane wela thiyenne ai api dannawa vivida aakara sattu parisaraya jeevath wenawa ne ඒගොල්ලන්ට අවශ්‍යතා දෙකක් තියෙනවා. ඉතින් අපි දන්නවා අපි මිනිස්සු විදියට අපේ අවශ්‍යතා සපුර ගන්න ඕන නම් අපිට මොකද කරන්න වෙන්නේ? ඔව්. දැන් අපිට ආහාර අවශ්‍යතාවය සපුර ගන්න අවශ්‍ය නම් අපිට එක්ක වගා කරන්න වෙනවා ආහාර හැම දෙයක්. නැත්තම් අපි මුදල් උපයලා ආහාර මිලදී ගන්න වෙනවා. එක්ක වගා කරන්න වෙනවා නැත්තම් මිලදී ගන්න වෙනවා. හැබැයි සතුන්ට ওই දෙකම බෑනේ. සතුන්ට වගා කරන්නත් බෑ මිලදී ගන්නත් බෑ එහෙනම් මිනිසා කියන්නේ සතෙක් තමයි හැබැයි අපි මෙතන මිනිසා කියන ජීවියා අමතක කරලා අනිත් සතුන් ගැන හිතුවොත් ඒගොල්ලන්ට වගා කරන්නත් බෑ මිලදී ගන්නත් බෑ ඒකට ඒගොල්ලන්ට කරන්න පුළුවන් එකම දේ තමයි එක සතේ මාංශ භක්ෂක නම් තව සතෙක්ගෙන් යැපෙන්න පුළුවන් ශාක භක්ෂක නම් ශාක වලින් යැපෙන්න පුළුවන් සර්ව භක්ෂක නම් ඔය දෙකම ආහාරයට ගන්න පුළුවන් නේ ආහාර අවශ්‍යතා සපුර ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට අපි දවසට වේල් දෙකක් හෝ තුනක් අනුභව කරාට සතුන්ට මාට කැලේ ඉන සතුන්ට සමහර දවස්වල ආහාර නැතිවම යන්න පුළුවන්. දැන් මාංශ භක්ෂක සතෙක් වගේ නම් කොටියා සිංහය වගේ සතුන්ට දඩයමක් කරගන්න බැරිනොත් එදාට එදාට බඩගිනින් ඉන්න වෙන්නේ. ඊට පස්සේ ශාක භක්ෂක සතුන්ට නම් ගැටලුවක් නැහැ. ශාක තියෙන නිසා ශාකවල කොළ අනුභව කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න ආහාර මත තරංගයක් ඇති වෙලා තියෙනුනේ. එක සතේ තව සතේ දඩයම් කරගන්න ලොකු තරංගයක් තියෙනවා ඒ නිසා විවිධ අනුවර්තන අවශ්‍ය වෙනවා දැන් උදාහරණයක් විදියට කොටිය වගේ සත්තුන්ට වේගෙන් දුවන්න පුළුවන් සිංහය කොටිය වගේ සත්තුන්ට වේගෙන් දුවන්න පුළුවන් සමහර සතුන්ට තියෙන ඔය විෂ දාල වගේ දේවල් තියෙනවනේ විෂ තියෙන සත්තු ඉන්නවනේ සර්පය වෙන්න පුළුවන් වෙනස් සතු ඉන්න විෂ තියෙනවා ඒ අනුවර්තන කැඩගැසි සමහර අයට වේගෙන් දුවන්න පුළුවන් හැකියාවක් තියෙනවා සමහර අයට පුළුවන් පාට වෙනස් කරන්න වර්ණය වෙනස් කරන්න පුළුවන් කටුස්ස වගේ සත්තුනේ වර්ණය වෙනස් කරන මිනිස්සුත් ඉන්නවා වර්ණ වෙනස් පාට වෙනස් කරන අයනේ අපර මේ සත්තු අතරත් ඔය වගේ ඉන්නවා අනුවර්තනෙ වෙච්ච අය හරි එහෙනම් විවිධාකාර අනුවර්තනයන් දකින්න හැකියාව තියෙන සතුන් අතර එහෙනම් ලියා ගන්න මෙම අනුවර්තන ඔවුන්ගේ විවිධ අවශ්‍යතා ඔවුන්ගේ විවිධ අවශ්‍යතා. ඒක සතුන්ට දෙන අවශ්‍යතා ගත්තොත්. දැන් මිනිස්සුන්ට දෙන අවශ්‍යතා තමයි දැන් ඔයාලට දෙන අවශ්‍යතා තමයි ඔයාලා පාසල් යනවා, ඉගෙන ගන්න, අධ්‍යාපනය ලබනවානේ. ඒක ඔයාලගේ අවශ්‍යතාවයක්. ඊළඟට ඉගෙනීමනේ. ආහාර ඔයාලගේ අවශ්‍යතාවයක්. එතකොට ඇඳුම් පැළඳුම්නේ. ඒ අපේ මේ අවශ්‍යතා. හැබැයි සතුන්ට දෙන අවශ්‍යතා ඊට වඩා වෙනස්. අපිට තරම් සංකීර්ණ නැහැ. අපිට තරම් ලොකු අවශ්‍යතා ඒගොල්ලන්ට නැහැනේ ඇඳුම් අවශ්‍ය නැහැ සතුන්ට ඇඳුම් අවශ්‍ය නැහැ හැබැයි ආහාර වුණ සමහර සතුන්ට වාසස්ථානයක් ඕනනේ ඔව් සමහර සතුන්ට වාසස්ථානයක් නැහැ ඇත්තටම සමහර අයට වාසස්ථානයක් තියෙන ඉන්න තැනක් තියෙනවා එතකොට ඒ බල්ලා පුස වගේ සත්තු ගොඩක් වෙලාට ගෙදරක එහෙම ඉන්න අවස්ථාවක් නැත්නම් ඒගොල්ලෝ එක්ක පාරේ ඉන්නවා එක්ක කොහේ හරි තැනක ඉන්නවනේ ඒගොල්ලන්ට වාසස්ථානයක් ඉස්තර තැනක් නැහැ හැබැයි පක්ෂීන් ඉන්නවා සමහර පක්ෂීන්ට වාසස්ථාන තියෙනවානේ විවිධ සතුන්ට එම වාසස්ථාන තියෙන සතුත් ඉන්නවා ඒගොල්ලන් එක අවශ්‍යතාවයක් ඒකට වැදගත්ම අවශ්‍යතාවයක් තමයි සතුන්ට තියෙන ආරක්ෂාව ඔව් ඔයාලා දැකලා තියෙන සත්තු නිතරම ඉන්නේ බයෙන්නේ ඔව් ඒ ගොඩක්ම කුරුල්ල වගේ සත්තු මුවා වගේ සත්තු ගොඩක්ම බයෙන් ජීවත් වෙන්නේ අපි හිතුවොත් අපිට හිතන සතෙක් වුණා නම් හොඳයි කියලානේ කුරුල්ලෙක් වුණා නම් පියාඹ පියාඹ ඉන්න තිබුණා
මේ වගේ ඉගෙන ගන්න ඕනේ නැහැ. හැමෙම ඉතනම ඉලාල් තියෙනවනේ. නමුත් සතෙක් වුණොත් හැමතිස්සම ජීවත් වෙන්න බයයි. හේතුව තමයි දැන් උදාහරණයක් විදිහට දැන් කුරුල්ලෙක්ට හැමතිස්සම බයෙන් ජීවත් වෙන්නේ. තමන්ව ඩැහැ ගන්න, තමන්ව ගොදුරු කර ගන්න කවුරු හරි වටේ බලන් ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. මාළුවෙට් ඒත් එහෙමයිනේ. ජලාශින්න මාළුවෙට් එකපාර ඇවිල්ලා ඩැහැගෙන යන්න පුළුවන් පක්ෂියෙක් හරි කවුරු හරි නේ. සයි බයෙන් ජීවත් වෙන්නේ. මුවා වගේ සත්තු වතුර බොන්නාට පස්සේ නිතරම ඔළුව දෙපැත්ත හරවාරව බලනවා කවුරු හරි පොටියේ සිංහයෙක් ඔයගේ සතෙක් ඇවිල්ලා පිටිපස්සෙන් හැංගිලා ඉන්නවා දඩයමක් කරගන්නේ. ඊට පස්සේ කිඹුලෙක් හිටියොත් ජලාශේ කිඹුලත් ඒ වගේම තමයි. ඒකට ජලය බොන්නාවට පස්සේ ඒවලන්ට බයයි නේ. ඒක ජලාශය තුල කිඹුලෙක් ඉඳලා දැහැ ගන්න පුළුවන්. නැත්නම් ගොඩබිමින සතෙක් තමව දැහැ ගන්න පුළුවන්. ගොඩබිමින සත්තුන්ට තමයි ගොඩාක්ම ඔය බය තියෙන්නේ. හේතුව ඒගොල්ලන්ට බේරෙන්න පුළුවන් එකම අවස්ථාව තමයි දුවලා හැංගිලා නේ. හැබැයි කුරුල්ල වගේ සත්තුන්ට පියාඹල කොහේ හරි තැනකට ගිහිල්ලා මේ ඉන්න පුළුවා. හැබැයි ගොඩබිම ජීවත් වෙන සත්තුන්ට එහෙම බෑ. දුවලම තමයි බේරෙන්න වෙන්නේ. ඒ නිසා ගොඩම ඉන්න සත්තු ගොඩක් වෙලාවට මුවා වගේ සත්තු අනිත් සිංහය කොටිය වගේ සත්තුන්ගේ දඩයම බවට පත් වෙනවා ගොඩක් වෙලාවට. මිනිසුන්ගේ දඩයම බවට පත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම සතුන්ගේ දඩයම බවට පත් වෙනවා. ඔන්න ඔය කියන කාරණා නිසා දැන් අපි හිතමු මුවාට දුවන්න බැරි නන්නේ. ස්වභාව ධර්මයෙන්ම මුවාට දුවන්න බැරි විදියට සකස් වෙලා තිබුණා නම් මුවෝ සම්පූර්ණයෙන්ම වඳ වෙලා යන තිබුණානේ. හේතුව ඇයි හැමදාම එක්ක මිනිස්සු ඇවිල්ලා දඩයම් කරනවා නැත්නම් පොටියා සිංහය වගේ සත්තු ඇවිල්ලා මුවාව දඩයම් කරනවා. මුවාට දුවා ගන්න බැරි වුණා නම්. හැබැයි එහෙම වෙලා නැහනේ. සමහර සතුන්ට දුවන්න හැකියාව ලබා දීලා තියෙනවා. සමහර අයට පාට වෙනස් කරන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. සමහර අයට පියාඹන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. සමහර අයට මිනිසාට වගේ නම් හිතන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. මිනිසාට දීපු හොඳම අනුවර්තනය නැත්තම් හැඩගැසීම තමයි හිතන්න. මිනිසාට හිතන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනනේ. දැන් මේ හිතීමේ හැකියාවෙන් මිනිසාට පුළුවන් අනිත් හැම සතෙක්ටම වඩා හොඳින් ජීවත් වීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි ලියාගමු. මෙම අනුවර්තන ඔවුන්ගේ විවිධ අවශ්‍යතා. විවිධ අවශ්‍යතා. උදාහරණ ඉදිරියට ලියාගෙන වරහන් ඇතුලේ ආහාර වාසස්ථාන ආරක්ෂාව. මේ තුන අපිටත් තියෙනවානේ. අපිට ආහාර අවශ්‍ය වෙනවා. අපිට වාසස්ථානයක් ඕන, ජීවත් වෙන තැනක් ඕන, ආරක්ෂාවක් ඕන. දැන් උදාහරණයක් විදියට වර්තමාන ලෝකේ නම් මිනිසාට ආරක්ෂාව වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ සතුන්ගේ නෙවෙයි මිනිසාගේම තමයිනේ. මිනිස්සුන්ට වැඩිපුරම ආරක්ෂාව වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මිනිස්සුන්ගෙන්මයි. මිනිස්සු වැඩිපුරම මිය යන්නේ මිනිස්සු නිසාමයිනේ. ඒ වගේ ඔතන මිනිසා අනුවර්තනය වෙලා තියෙනවා. ඔව්. මිනිසා විතරක් නෙවෙයි හැම සතෙක්ම අනුවර්තනය වෙලා තියෙනවා පරිසරයේ ජීවත් වෙන්න. අනුවර්තනය වෙන්න බැරි වුණොත් එයාගේ පැවැත්ම නැති වෙලා යනවා. ඒ නිසා තමයි මේ මැමත් කියන අලියා ඩයිනෝසිරස් වගේ සත්තු පරිසරයෙන් තුරන් වෙලා යන හේතුව තමයි ඒගොල්ලන්ගේ අනුවර්තන වීමේ හැකියාව අඩු වෙලා ගිහින් තියෙනවා. කියන්නේ පරිසරයේ ජීවත් වෙන බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හරි. ලියා ගන්න. එමගින් ජීවීහු පරිසරය තුල සිය පැවැත්ම තහවුරු කරගනිති. පරිසරය තුල සිය පැවැත්ම තහවුරු කරගනිති. පන්තිය 11 30ට අවසන් වෙනවා පුතේ. ඔව්. එතකොට ඔයාලගේ පාඨමාලාව අද දින හවස පැවැත්වෙන මම එක ගෲප් එකකට දැනුවත් කරන්න. ඒ වගේම අපිට අමතර වෙලාවක් යොදා ගන්න පුළුවන් වුණොත් අද PowerPoint presentation පාඩම තොරගිය සතිය සම්බන්ධයෙන් නොවි සම්බන්ධුන් නැති දරුවොත් ඇති. ඒ හැමෝටම පැහැදිලි කළ අද පාඩම අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි බලමු අද හෝ හෙට අද බැරිනොත් හෙටෝ වෙලාවක් යොදාගෙන අපි ප්‍රසන්ටේෂන් හදන්න පාඩම පැහැදිලි කරනවා. හරි. එහෙනම් අපි දැන් පැහැදිලි කරගත්තේ ජීවීන් පරිසරයට දක්වන අනුවර්තන ගැන. හරි. දැන් ඔයාලට දීලා තියෙන පොඩි ක්‍රියාකාරකමක් ඔයාලට කරලා බලන්න පුළුවන්. බලන්න සත්වයින්ගේ පැවැත්ම සඳහා වර්ණයේ උපකාරී වන ආකාරය.
සතුන්ගේ පැවැත්ම වෙනුවෙන් වර්ණයේ උපකාරී වන ආකාරය කොහොමද පාට වැදගත් වෙන්නේ ජීවත් ජීවින්ටනේ හරි වල සමහර සත්ත්ව විශේෂ ඉන්නවා වල දැකලා ඇති ඔය තනකොළ පෙත්තා සමහර සර්පය විශේෂ සමහර කෘමි සතුන් ඒගොල්ලන්ගේ වර්ණය සමහර අය මේ කොළයක හිටියොත් ගහක ඉන්නකොට නැත්තම් කොළයක් මත ඉන්නකොට අපිට හිතා ගන්න බෑ සතෙක්ද කියලා. හේතුව කොළයක් වගේම තමයි සතාත්. නැත් කොළේ පාටම තමයි සතාටත් තියෙන්නේ. ඒතර කොළ රළු ASCII සමාන සර්ප විශේෂ ඉන්නවා. ඔය මේ අපි කියන්නේ විවිධ නම් වලින් හඳුන්වනවානේ. එතකොට ඒ විශේෂ සර්ප විශේෂ ගත්තට පස්සේ කරවැලා කියලා කියන විවිධ නම් වලින් හඳුන්වන සර්ප විශේෂ. එතකොට කුණ කටුවා කියලා කියන කුණ කටුවාගේ සත්තු අපි දන්නවා ගොඩක් වෙලාවට අය කොළ රඩු ASCII පොල් එළිය ASCII වගේ තැන්වල ඉන්නවා. හැබැයි අපිට එකපාර ඒගොල්ලෝ හඳුන ගන්න බෑ. හේතුව අර පරිසරයේ තියෙන පාටමයි ඒගොල්ලන්ටත් තියෙන. දුඹුරු පාට වගේ වර්ණය ওই සර්ප විශේෂ වලටත් තියෙනවා. ඒ නිසා අපිට එකපාර හිතා ගන්න බෑ සර්පෙක් කියලා. ඒ පෞගිය දවස්වල දරුවෙක් පාසල් ගිහින් තිබුණේ නේ. සපත්තුවක නයි පැටියෙක් වගේ ඉඳලා තිබුණා නේ. යා දන්නේ නැතුව දාගෙන ගිහින් තිබුණා අවසානයේ පාසලේ තමයි ඒක දැනගෙන තිබුණේ නේ. උගොඩ උගොඩ යා සමහර බලද්දි හිතන්නේ සපත්තුවම කොටසක් කියලා එහෙම දකින්නේ නැති. නැත්තම් දකින්න නැතුවත් ඇති නේ. නෑ ඔය වගේ අපි දකිනවා පරිසරය අපේ සමාජලාට සර්පය සමාජලාට දෂ්ට කරන සමාජලාට පෑගිලා. හේතුව දකින්නේ නැහැ වෙන් කළ හඳුර ගන්න බැහැ පරිසරේ. සමාජලාට ඔය පොදරුඩු වගේ දේවල් සුද්ධ කරාදී අස් කරාදී සමාජයට දෂ්ට කරනවා. හේතුව ඒගොල්ලන්ට එකපාර හිතා ගන්න බැහැ සර්පේද්ද කියලා. මොකද දැන් අපි තමු ඔය කොළරුඩු ASCII කොළ පාටින් රතු පාටින් වගේ හිටියොත් අපිට එකපාර හඳුර ගන්න පුළුවන්. හැබැයි දුඹුරු පාටින් වගේ හිටියොත් එකපාර හඳුර ගන්න බැහැ. ඊස් කොළයක ඉන්න ජීවියෙක්, ගහක ඉන්න ජීවියෙක්, ඒ පලා පොළඟ කියලා සතෙක් ඉන්නවා. සර්පෙක් නේ. පලා පොළඟගේ වර්ණය කොළ පාටයි. හැබැයි එයා ගහක හිටියොත් අපිට හඳුන ගන්න බැහැ. මොකද එයාගේ වර්ණයක් කොළ පාටයි, ගහේ වර්ණයක් කොළ වර්ණයක් කොළ පාටයි. ඒ නිසා ඔන්න සතුන්ගේ ඒ වගේ අනුවර්තන තියනවා, හැඩ ගැසීම් තියනවා පරිසරයේ ජීවත් වෙන්න. හරි. එතන ක්‍රියාකාරකම දිල දෙන වලට කුඩා ප්‍රමාණ ඉරටු කැබලි 100ක් පමණ රතු කොළ සුදුහා දුමුරු වර්ණ ඉරටු කැබලි වෙනුවට ටූත් පීක් යොදා ගන්නත් පුළුවන් නේ. එතකොට ඉරටු කැබලි 25 වගේ අරගෙන එක වර්ණයකින් නේ සුදු පාටින් දුමුරු පාටින් රතු පාටින් කොළ පාටින් ඔය පාට හතරෙන් ඉරටු කැවලි 25 වගේ අරගෙන යන පාට කරලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපිට කියනවා වර්ණ තනලා ඉරටු කැවලි 100ම කොයිද තන පිටියක, ඒ කියන්නේ තන කොළ තියෙන තැනක අපි විසිරුවා හරිනවා. විසි ගන්නවා තන තන. ඊට පස්සේ අපිට පුළුවන් සිසුන් හතර දෙනෙකුනේ. සිසුන් හතර දෙනෙකු යදවල අපිට කියනවා එකම අවස්ථාවේදී ඉරටු කැවලි ඇහිඳින පටන් ගන්න කියලා නේ. එතකොට එක්කෙනෙකුට කියනවා රතු පාටේ වහුලන්න කියලා, අනිත් කෙනාට කියනවා කොළ පාටේ වහුලන්න කියලා, අනිත් කෙනාට කියනවා සුදු පාටේ වහුලන්න කියලා, තව කෙනෙක්ට කියනවා දුඹුරු පාටේ වහුලන්න කියලා අපි කියනවා. හරි. එතකොට ඔන්න අපිට පැහැදිලි කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් තන පිටියේ ගණන් කොළ පාට වගේ ඉරටු කැබලි ටිකක් හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද තන පිටියේ තියෙන තන කොළත් කොළ පාටයි, ඉරටු කැබලිත් කොළ පාටයි. හැබැයි රතු පාට වගේ දේවල් සුදු පාට වගේ ඒවා නම් ඉක්මනට හොයාගන්න පුළුවන් නේ. මොකද තන පිටියේ දුඹුරු පාට වගේ ඒවත් සමායට තනකොළ මැඩල වගේ තියෙනවා නම්, මිය ගිහින් තියෙනවා නම් දුඹුරු පාට ඒවා ටිකක් හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. හරි. ඒකට හේතුව තමයි පරිසරයේ තියෙන පාටත් එක්ක එකම පාට තියෙන ඉරටු කැබලි හොයාගන්න අමාරුයි ටිකක්. පරිසරයේ වර්ණයට වඩා ටිකක් වෙනස් වර්ණයෙන් තියෙන ඉරටු කැබලි ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඔය ටිකම අරගෙන බොරළු කොළවක විසිරුවා හැරියොත් අපිට කොළ පාටේව රතු පාටේව කොළ පාට සුදු පාට වගේ ඒවා නම් ඉක්මනටම හොයාගන්න පුළුවන්. හැබැයි දුඹුරු පාට වගේ ඒවා නම් අපිට හොයාගන්න අමාරුයි. මොකද බොරළු කොළව කියලා කියන්නේ දුඹුරු පාටයි. ඒ නිසා දුඹුරු පාට ඉරටු කැබලි ටිකක් හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. මේ ක්‍රියාකාරකම වලට කරලා බලන්න පුළුවන්. සරල ක්‍රියාකාරකම. මේකෙන් අපි පැහැදිලි කරගන්නේ පරිසරයේ වර්ණය, පරිසරයේ තියෙන වර්ණයටම ජීවීනුත් හැඩගැහිලා තිබුණොත්, වර්ණවත් වෙලා තිබුණොත් විශේෂයෙන්ම ওই විලෝපිකයන්ට
යාව දඩයන් කරගන්නන අයට හඳුනා ගැනීම ටිකක් අමාරුනේ. ඔය වික්‍රමයේම භාවිතා කරලා තියෙන යුද්ධෙදීනේ. මොකද යුද්ධෙදී ඔක භාවිතා කරලා තියෙන අනුවර්තනය. ආල දැකලා ඇති යුද්ධෙදී ඔය අනුවර්තනය සතුන්ගේ අනුවර්තනය භාවිතා කරන යුද ඔය යුද්ධ වගේ අවස්ථාවලදී ස්නයිපර්ස් ලානේ දැකලා තියෙන ස්නයිපර්ස් කියලා කියන්නේ ඔව් ටිකක් ඈත ඉඳලා ඉලක්කය ගන්න පුළුවන් ඔව් සේබලුනේ ඒතොර ස්නයිපර්ස් ලා ඉන්නෙත් ඔය අනුවර්තනය වෙලා ඒතොර ඒගොල්ලෝ ඉන්නෙත් කොලාතු වගේ ශරීරයේ කොල අපි තමු දුමුරු පාට මිය ගියපු කොල ඔව් තියෙන පරිසරයක ඉන්නේ නේ ගස්වැල් මිය ගියපු පරිසරයක ඉන්නේ දුඹුරු පාටයි මුළු පරිසරයම ඒකට අර මේ ස්නයිපර්ස් ලා ඉන්නේ දුඹුරු පාටින් ශරීරය රෙදි කැබලි වගේ ඒවා මගින් දුඹුරු පාට කරගෙන යාව අඳුරගන්න බෑ කාටවත් පරිසරයේ ඉන්න මේ මේ මිය ගියපු කොළ ටිකක්ද ගහක්ද මොකද්ද කියලා අඳුරගන්න බෑ මොකද යා පරිසරයේ වර්ණීයමයි ඒ නිසා යුද්ධෙදිත් ඔය වගේ දේවල් භාවිතා කරනනේ ඔයාලා දැකලා තියෙන ඇති යුද පිටියේදිත් ඔය වගේ අනුවර්තන කැලෑ වගේ දේවල් සටන් වලදී කොළ පාට පරිසරයක නම් කොළ පාටින් ස්නයිපර්ස් ලා හැඩගැල ඉන්නවා එතකොට මේ වගේ දේවල් උපක්‍රමවත් භාවිතා කරනවා එතකොට ජීවිනුත් ඔය වගේ අනුවර්තන භාවිතා කරනවා තමන්ගේ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්න වගේ දේවල් සඳහා හරි විලෝපිකය කියන්නේ තමාව දඩයම් කරගන්න එන සත්තු ලියාගමු සත්වෙන්ගේ වපෑත්ම සඳහා වර්ණය උපකාරී වන ආකාරය එයත් ලියා ගන්න සමහර සත්ත්ව විශේෂ සමහර කියන්නේ ඔක්කොම නෙවෙයි සමහර සත්ත්ව විශේෂ තම ශරීර වර්ණය තමා සිටින පරිසරය සමග ගැලපීම මගින් සිය පැවැත්ම තහවුරු කර ගැනීමට අනුවර්තන දක්වයි අනුවර්තන කියන්නේ හැඩ ගැසීම අනුවර්තන දක්වයි හරි වාලි ඉඳ තියාගෙන මේ ක්‍රියාකාරකම අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් වල කරලා බලන්නත් පුළුවන් පුළුවන් නම් කරලා බලලා ක්‍රියාකාරකම අවබෝධ කරගන්න එතකොට ඔයාලට කවදාවත් අමතක වෙන්නේ නැහැ මේ වගේ ක්‍රියාකාරකම් වලින් ප්‍රශ්න આવොත් උත්සාහ කරලා බලන්න එහෙම පුළුවන් සමත් වෙනවා නම් යාළුවෝත් උදව් කරගෙන ඉරටු කැබල් ටිකක් අරගෙන මේ විදිහට දැන් ක්‍රීඩා විදිහට කරන්න පුළුවන් නේ හරි එහෙනම් අපිට මේ ක්‍රියාකාරකම ලියාගන්න ඉඩ තියාගෙන ඔයාලා අපි මේකේ අවසානයේ මොකද්ද සිද්ධ වුනේ කියලා පැහැදිලි කිරීම ලියාගමු. ඔයාලා ක්‍රියාකාරකම ලියාගන්න ඉඩ තියාගන්න. අපි මේ ක්‍රියාකාරකමෙන් පැහැදිලි වෙන කාරණය ලියාගමු. ලියාගන්න මේ විදියට තනපිට්ටනියේදී ඔබ විසින් අවසානයටම කියන්නේ අන්තිමටම තනපිටියක නම් අවසානයටම හිඳ ගන්න නැත්නම් මොන ඉරටෝද කියලා අපි මේ පැහැදිලි කරගන්න යන්නේ තනපිට්ටනියේදී ඔබ විසින් අවසානයටම අන්තිමේදී අවසානයටම ඇහිඳ ගන්නට ඇත්තේ අවසානයටම ඇහිඳ ගන්නට ඇත්තේ කොළ පැහැති ඉරටු කැබලි බව හරි දැන් මේ ප්‍රශ්නේ ඔයාලගෙන් ඇහුවොත් තන පිටියක කොළ පාටයි රතු පාටයි දුඹුරු පාටයි සුදු පාටයි ඉරටු කැබලි ටික විසිරනවා මේ ඉරටු කැබලි අතරින් මුලින්ම හිඳ ගන්න පුළුවන් නැත්නම් අපි ගන්න පුළුවන් අවසානයේම හිඳ ගන්න පුළුවන් ඉරටු කැබලි මොනවද? ඒත් අවසානය කියලා කියන්නේ ගොඩක් වෙලා ගිහලා හොයා ගන්න වෙන ඉරටු කැබලි තමයි. තන පිටියක නම් කොළ පාට පසුබිමක් තියෙන්නේ
ඒ පසුබිමේ කොළපාට ඉරට කැපිලි තමයි අමාරු හොයන්නනේ. දැන් උදාහරණයක් ඉදිරියට ගන්න. ඔයාලා ටිකට් ගහනවානේ. ඔව් ටිකට් ගාදේ ටිකට් ගන්න යොදාගන්න බෝලේ පන්දුව. අපි හිතමු ඔයාලා ගන්න පන්දුව කොළපාටයි. ඔයාලා ටිකට් ගහදී සමහරලාට කැලේකට යනවා බෝලේ. ගියාට පස්සේ හොයන්න ලේසි දමාරුද? ඔව්. අමාරු වෙන්නේ ගන්න කොළපාට බෝලයක් නම් කොළපාට පසුබිමක් තියෙන කැලයක් නැත්නම් කොළගස් අතරින් ඔයරි කොළාතු කියන තැනකට ගියොත් ටිකක් හොයන්න අමාරුයි. දුඹුරු පාට බෝලයක් නම් ඒත් එමයිනේ. ඔය මේ පොරොඩු තියෙන තැනකට ගියොත් හොයන්න අමාරුයි. හැබැයි සුදු පාට එකක් වගේ නන්නේ ලේසියම හොයන්න පුළුවන්. හේතුව ඔව් හයිලයිට් වෙනවා නැත්නම් කැපිලා පේනවා හොඳට. ඒ නිසා අපිට අන්න ඒ වගේ අනුවර්තන පරිසරයේ තියෙනවා. ලියා ගන්න. අන පිටිනේදී ඔබ විසින් අවසානයේ මෙහිඳ ගන්න ඇත්තේ කොළ පැහැති රටු කැපිලි බව නිසැකය. කොළ පැහැති රටු කැපිලි බව නිසැකය. එයට හේතුව. එයට හේතුව තන කොළවල කොළ පැහැය. එයට හේතුව තන කොළවල කොළ පැහැය. සමග ඉරටු කැබලිවල කොළ පැහැය. ඉරටු කැබලිවල කොළ පැහැය. ඉතා හොඳින් ඉතා හොඳින් මුසු වී තිබීමයි. ඉතා හොඳින් මුසු වී තිබීමයි. එවිට ඒවා හොඳින් වෙන්කර හඳුනා ගැනීම. එවිට ඒවා හොඳින් වෙන්කර හඳුනා ගැනීම අපහසුවේ. එවිට ඒවා හොඳින් වෙන්කර හඳුනා ගැනීම අපහසුවේ අමාරු වෙනවා. හරි. දැන් කොළපාට පසුබිමක් තියෙන තනතිල්ලක නැත්නම් අපි තමයි මේ තනකොළ තියෙන පරිසරයක නම් කොළපාට ඉරටු ලේසියම හොයාගන්න බෑ. ඒක අමාරුයි. අවසානයේ තමයි හොයාගන්න වෙන්නේ. ඒ වගේම තමයි ඔකේ අනික් කාරණය. බොරළු පොළවක නම් අපිට දුඹුරු පාට ඉරටු කැබලි හොයාගන්න අමාරුයි. හේතුව දුඹුරු පාට ඉරටු කැබලි නම් පාට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දුඹුරු පාට වෙන කොහොමත් ඉරටු කැබලිනේ. ඒ නිසා මේ දුඹුරු පාට වර්ණය අපිට ඒ තියෙන ඉරටු කැබලිම ගන්න පුළුවන්. ඒ ටිකක් අපි නිය ඉරටු කැබලි ටිකක් අරගෙන බොරළු පොළවක විසිරුවා හැරියොත් අපිට හොයන්න ටිකක් අමාරුයි. හේතුව දුඹුරු පාටයි පොළවත් බොරළු පොළවත් ඉරටු කැබලි දුඹුරු පාට නිසා. හරි. දැන් ලියා ගන්න එකත් එසේම බොරළු පොළවක දුඹුරු පාට ඉරටු කැබලි අවසානයට ඇහිඳ ගන්නට ඇත. හරි. ඊට හේතු වන්නට ඇත්තේ දුඹුරු පාට බොරළු වලින් ඒවා වෙන්කර හඳුනා ගැනීම ඒවා වෙන්කර හඳුනා ගැනීම
අපහසු වීමය අමාරු වීම අපහසු වීමය හරි එහෙනම් දුවේ පුතේ අපි අද කතා කරේ ජීවීන්ගේ හැඩ ගැසීම අනුවර්තන කියන කොටස ගැන කතා කරේ ඉතින් අපිට මේ පාඩමේ තව පොඩි කොටසක් ඉදිරියට තියෙන ඉගෙන ගන්න අපි බලමු ඉදිරියේදී අපි පන්තිය පැය දෙකක් කාලයක් හෝ නැත්නම් වෙලා වෙලා දෙකක් යොදාගෙන බලාපොරොත්තු වෙනවා දින දෙකක් වගේ අපිට පාඩම් ටිකක් තියෙනවා තව අවසන් කරන්නනේ නිසා අපි වැඩි වෙලාවක් පන්ති යොදා ගැනීම හෝ නැත්නම් වෙලාව දෙකක් යොදා ගැනීම සිද්ධ කරනවා හරි එහෙනම් අදට අපි මෙතනින් අවසන් කරනවා ඔබට අද හවස ශිල්ප පාඨමාලාව පැවැත්වෙනවා ඒ වගේම ඔයාලගේ ICT පන්තියේ ප්‍රසන්ටේෂන් හදන පාඩම PowerPoint ගැන ඉගෙන ගන්න පාඩමත් අදිනේ පුළුවන් වුණොත් මම යදා ගන්නවා ඉගෙන ඔයාලට දැනුවත් කරන්න හරි එහෙනම් දේපති අදට අවසන් කරන සියලු දෙනාටම ආයුබෝවන් 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 හැමෝටම